නායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ IET 20යි විස්තර අවශ්‍යතාවසන හා නිදහස් අධ්‍යාපන කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මුදල් අය කිරීම සම්බන්ධයෙන් කටුනායක IET එක ගස් නායක IE ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඉස්තර මේකට කිව්වේ TTI මේ TTI ආයතනයේ ළමයි 500ක් විතර සාමාන්‍ය ඉගෙන ගන්න පාඨමාලාව නොමිලේ හෙදරොන්ට ලබා ගන්න ලංකාවේ මැරයින් ඉංජිනේරින් ශාස්ත්‍රයට උගන්වන්න තැන් දෙකයි එකක් NDT අනිත් එක මෙතන තිබුණ TTI දැන් මොකද කරන්නේ මේ අවුරුද්දේ ඉඳන් දැන් ගිය අවුරුද්ද දක්වා රජයෙන් එම පාඨමාලාව දරුවන්ට නොමිලේ ලබා දුන්නා මේ අවුරුද්දේ ඉඳන් 225000යි ඒ කියන්නේ මෙයාට සියලු ශිෂ්‍ය ව්‍යාපාර එකතු කරගෙන මහා බලවේගයක් හදාගෙන මේ නිදහස් අධ්‍යාපනයේ රැක ගැනීමේ සතුන දෙයක් අභාවයට යනකොට හරිම දුකයි මලගමක් වගේ තියෙනකොට හරිම දුකයි ඔයාලට මතකද අපි කෙනෙක් බැඳලා ප්‍රශ්න කරා මුල් දවස්වල ඒ ගොඩක් අයට ජෝක් එකක් වගේ පෙවුනට ඇත්තටම ඒකෙන් ලොකු දෙයක් කියවුණා ඒකෙන් ඇත්තටම කියවුනේ ඇයි මේකට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්නේ වගේ අදහසක් ඔයාලට මතක ඇති වීඩියෝ එක බැලුවා ඉතින් මම පෝස්ට් එකක් දකිනවා අද ඒක තමයි මල්ලි කෙනෙක් ඒ කියන්නේ අපි ඉගෙනගෙන දැන් අවුට් වෙලා ඉන්නේ ඉතින් ඉගෙන ගන්න එන්න බලාපොරොත්තු වෙන මල්ලි කෙනෙක් එයාගේ ලැප් එක විකුණන්න දාලා තියෙනවා සල්ලි ඕනි මොකද කන්න බොන්න සල්ලි ඕනි අපි පැද්දල එයාත් එහෙම හිටියා ඉතින් ඒ වුණාට මේක ඒ දෙයක නෙමෙයි අපි නොමිලේ ඉගෙනගත් නිදහස් අධ්‍යාපනයක් ලැබපු NDES වලට දැන් සල්ලි ඕනි වෙනවා ලක්ෂ දෙකමාරක් විතර ඉතින් ඒ පෝස්ට් එක දැක්කම ගොඩක් කලකිරුණා මොකද එහෙම වුණාම කොහොමද අපි වගේ ළමයි ඉගෙන ගන්න මෙච්චර කාලයකට අවුට් වුණ ළමයි දැන් සමාජ තත්ත්වයක ඉන්න පිරිස ඉතින් දැන් සමාජ තත්ත්වයේ ඉංජිනේරු විදියට තම කටයුතු කරන පිරිසක් වගේ අයගෙන් භාගයට භාගයක්ම නැති වෙන්න තිබුණා. ඒ කියන්නේ මං කියන්නේ අපෙන් අවුට් වෙච්ච අයගෙන් භාගයට භාගයක්ම නැති වෙන්න තිබුණා. මේ වගේම ලක්ෂ ගණන් මුල් සල්ලි ගෙවල ඉගෙන ගන්න සිද්ධ වුණා නම් දැනට අපෙන් අවුට් වෙලා ඉන්න ඔක්කොම තමන්ගේ කටයුතු කරන්නේ මේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබපු දෙයක් හින්දා ඉතින් දැන් ඒත් සල්ලි ඕන වෙලා තියෙනවා ඇත්තරම ඔයාලට මතකත් ඇති නිවුස් වල පවා කිව්වා කෝක් කමිටුවෙනුත් මට මතක විදිහට එළියට පැන්නා හරිම අකාර්යක්ෂමයි කියලා ඉතින් අකාර්යක්ෂම සේවයක් දීලත් එමදිවට මේ නිදහසේ ලැබපු අධ්‍යාපනයත් ළමයිට නැති කරලා සල්ලි හොයාගන්න අමාරු දෙමව්පියන්ට තවත් පීඩනයක් මොකද කෙලින්ම මොරපියන්න බැරි වෙන කට්ටිය NDT HND NDS මේවට ඇප්ලයි කරන්න තමන්ගේ ඉංජිනේරු සීනේ කොහොම හරි හැබෑ කරගන්න ඉතින් එහෙම දෙයකටත් පාර කැපුවාම ගොඩක් ළමයි අසරණ වෙනවා දෙමව්පිය අසරණ වෙනවා එහෙම මුදලකට මෙහෙම මේක මුලින්ම මුදල් ගෙවලා ගන්න උනේ අධ්‍යාපනයක් වුණා නම් NDS කියන එක සල්ලි වලටම මුලින්ම තිබුණා නම් ඒක ගැන කතා කරන්න විදිහක් නැහැ. හැබැයි මේක අපි මෙච්චර කාලයකට නිදහසේ අධ්‍යාපනයේ නිදහසේ අපේ NDS ගත්තා. ඉතින් මෙහෙම ඇයි මිනිසුන් අසරණ කරන්නේ? ඇයි ළමයිව තමන්ගේ සිහින වලට යන්න පාර කපන්නේ මෙලමෙල ලැප් එක තිබුණු හින්දා බේරුණා නෙමෙයි ලැප් එක තිබුණු හින්දා සල්ලි හොයාගන්න ක්‍රමයක් මොකක් කර තිබුණා එහෙමවත් නැති අය ලැප් එකක්වත් නැති අය මොකද කරන්නේ තමන්ට විකුණ ගන්න දෙයක් නැති අය එයාලට මේක හැකියාව තිබුණ ඉංජිනේරුවෙක් වෙන්න සිහිනයක් එයාලට ඒක දැනුමක් තිබුණාට එයාලට වෙන්න අයිතියක් නැද්ද මුලින් නිදාසෙ දුන්න කෝස් එක දැන් ටෙක්නිකල් කොලෙජ් වල පවා මුදලට අලෙවි වෙලා තිනවා කියලා තමයි මට ගොඩක් ආරංචියක් ආවේ ඉතින් ඒ වගේම දැන් ඒක ටිකෙන් ටික ලෙවල් අප් වීගෙන දැන් අය ඩිප්ලෝමා වලටත් ඇවිල්ලා ඉතින් NDS HND NDT ඔය තුන ගැන
මැච් කරපු ඉන්නේ නැහැ දන්නවා. ඉතින් ඒකෙන් මුල්ම ගොදුරලා දින NDS ඊළඟ කවුරු ගොදුර වේද කියලා කියන්න බෑ. ඇත්තටම හරිම යදනීය තත්ත්වයක්. හරිම දුකයි. මොකද නිදහස් අධ්‍යාපනයක් ලැබපු අපි ඊළඟට එන්නේ ඉන්න නංගින මල්ලිලාට සල්ලි දීලා මේක කරගන්න වෙන තත්ත්වයටපත් වෙනවා දැක්කහම කලකිරීමක් තියෙන්නේ. පව් වැඩ කියලා කියන්නේ එතන මේ. පව් ඉස්සරහට. තමන්ගේ හිණේ ඉංජිනේරු හිණේ හැබෑ කරගන්න එන්නේ ඉන්න අහිංසක දුප්පත් ළමයි. පව් යාලගෙන. සල්ලි තියන අයන්ට නම් ප්‍රශ්නයක් නැහැ. ඒකින් කියන්නේ සල්ලි යම් තාදුවට හරි තියන කට්ටිය විතරයිද මේකට එන්න ඕන සල්ලි නැත්තම් ඔයාලට ඉංජිනේරු හිණයක් නැහැ ඔයාලා මේකට සුදුසු නැහැ කියන එකද ඔයාලා දුප්පත් නම් ඔයාලට මේකට එන්න අයිතියක් නැහැ ඒ වගේ අදහසක්ද කියන්නේ හිතලා බලන්න